අඛණ්ඩව තෙවන දිනටත් දෛනික කොවිඩ් රෝගීන් 1900 සීමාව ඉක්මවා ගොස් ඊයේ දිනත් මෙරටින් ආසාරිතින් වාර්තා වුණා. ඒ අනුව ඊයේ දින පමණක් වාර්තා වූ කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව 1939ක් වන අතර එය මෙරටින් මෙතෙක් වාර්තා වූ දෛනික වැඩිම කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාවයි. ඉන් රෝගීන් 42 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි පුද්ගලයන් වන අතර ඉතිරි ආසාරිතින් 1897 දෙනා දේශීයව හඳුනාගත් ආසාරිතයින්. ඒ අතරින් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව සටහන් වන්නේ 498ක් ලෙසයි. ඉන් කොළඹ නගරසභා සීමා බලර ප්‍රදේශයෙන් කොවිඩ් රෝගීන් 34 දෙනෙක් හා කොළඹ දිස්ත්‍රික්කයට අයත් ප්‍රදේශ 28කින් කොවිඩ් රෝගීන් 464 දෙනෙකුද වාර්තා වී තිබෙනවා. ගම්පහ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 387ක්, කළුතරින් 377ක්, ගාල්ලින් 46ක්, මාතරින් 50ක්, හම්බන්තොටින් 36 දෙනෙකුද වාර්තා වී තිබෙනවා. කෑගල්ලෙන් ඊයේ දින වාර්තා වී ඇති කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව 24ක් වන අතර රත්නපුර දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති රෝගීන් සංඛ්‍යාව 44ක්, බදුනු දිස්ත්‍රික්කයෙන් හා මොනරාගල දිස්ත්‍රික්කයෙන් එක් කොවිඩ් රෝගියෙකු බැගින් වාර්තා වී තිබෙනවා. මාතලෙන් 83ක්, මහනුවරින් 58ක්, නුවරඑලියෙන් 24ක්, අම්පාරෙන් 17ක්, මඩකලපුවෙන් 11ක් හා ත්‍රිකුණාමලයෙන් 13ක්ද වාර්තා වී තිබෙනවා. පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් කොවිඩ් රෝගීන් 78ක්, අනුරාධපුරෙන් 38ක්, පුත්තලමින් 11ක් හා කුරුණෑගලින් 41ක්ද වාර්තා වී ඇති අතර වවුනියාවෙන් වාර්තා වී ඇති කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 14ක්. මුලදිව දිස්ත්‍රික්කයෙන් එක් කොවිඩ් ආසාදිතයෙකු හා කිරිනොච්චින් කොවිඩ් රෝගීන් 7 දෙනෙකුද වාර්තා වී තිබෙනවා. යාපනයෙන් වාර්තා වී ඇති කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 37ක්. ඒ අනුව ඊයේ දින දිස්ත්‍රික්ක 24කට අයත් ප්‍රදේශවලින් මෙලෙස කොවිඩ් රෝගීන් තහවුරු වී ඇති බවයි සෞඛ්‍යංශ ප්‍රකාශ කළේ. කොවිඩ් වෛරසය ආසාදනයේ වී දිනක් තුළ වාර්තා වූ වැඩිම කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාවද ගත වූ පැය 24 තුළ වාර්තා වූ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළා. එලෙස වාර්තා වී ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 14ක් වන අතර ඔවුන් කිරිබත් කුමුර, හිඟුරක්ගොඩ, අරණගංවිල, ගෝනපොළ, දෙවනගල, ගල්ලෑල්ල, තිරප්පනේ, කළුතර දකුණ, පයාගල, පේරාදෙණිය, දුම්මලසූරිය, බුලත් කොහුපිටිය, වත්තල සහ කුරුණ යන ප්‍රදේශවල පදිංචිකරුවන්. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව සටහන් වන්නේ 734ක් ලෙසයි. පවතින වසංගත තත්ත්වයේ හමුවේ නුවරඑලිය හා ත්‍රිකුණාමල යන දිස්ත්‍රික්කවලට අයත් ග්‍රාම නිලධාරී වසම් දෙකක් අද උදෑසන 6:25 සිට හුදකලා කෙරෙනු බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා. ඒ අනුව නුවරඑලිය දිස්ත්‍රික්කයට අයත් කොත්මලේ පොලිස් බල ප්‍රදේශයේ පණම් ගම්මන ග්‍රාම නිලධාරී වසමත්, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයට අයත් ත්‍රිකුණාමලේ පොලිස් බල ප්‍රදේශයේ සුභද්‍රා ලංකාර මාවත මෙලෙස හුදකලා කෙරුණා. මේ වන විට දිස්ත්‍රික්ක 14කට අයත් ග්‍රාම සේවා වසම් 101ක් හුදකලා කර ඇති බවයි COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ නිවේදනය කළේ. පාදුක්ක පොලිස් වසමේ හුදකලා කර ඇති උග්ගල්ල ග්‍රාම නිලධාරී වසමේ පුද්ගලින් 200 දෙනෙකු සඳහා සිදු කළ PCR පරීක්ෂණ අතරින් පුද්ගලින් 40 දෙනෙකු කොවිඩ් රෝගීන් බවට තහවුරු වී තිබෙනවා. අම්බලන්ගොඩ පෝරඹේ ප්‍රදේශයේ පුද්ගලින් 12 දෙනෙකුද කොවිඩ් රෝගීන් බවට තහවුරු වී ඇති බවයි සෞඛ්‍යංශ ප්‍රකාශ කළේ. ගාල්ල බද්දේගම ප්‍රදේශයේ ඇඟලුම් කර්මාන්ත ශාලාවක් තුළින් කොවිඩ් රෝගීන් 65 දෙනෙකු වාර්තා වී ඇති අතර ඒ හේතුවෙන් අදාළ කර්මාන්ත ශාලාව වසා දැමීමටයි සෞඛ්‍යංශ අද කටයුතු කළේ. පවතින වසංගත තත්ත්වය සම්බන්ධයෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය මෙලෙස අදහස් පළ කළා. මේ වෙනකොට කොවිඩ් 19 ලංකාව පුරා දැඩි ලෙස ව්‍යාප්ත වෙමින් පවතින විශේෂයෙන් පසුගිය දින 9ක කාලයක්ම 1000 ඉක්ම වූ රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වෙලා තියෙනවා. ඒ වගේම දැන් මේ මොහොත වෙද්දී බොහෝ ආයතන වැඩබිම් රාශියක්ම සත්‍ය වාර්තා වෙනවා විශාල ප්‍රමාණයෙන්. ඒ නිසා ඉතාමත්ම කණගාටුදායක තැනකට රට තල්ලු වෙමින් තියෙනවා. අපිට නොයෙකුත් පැමිණිලි ලැබෙමින් පවතිනවා. රාජ්‍ය ආයතන, විශ්වවිද්‍යාල සහ පෞද්ගලික ආයතන වලින් අනවසර උත්සව සංවිධානය කරනවා. ඒ වගේම හමුවීම්, සේවක හමුවීම් සහ රැස්වීම් සංවිධානය කරනවා කියලා දැනට ලංකාවේ පවතින නීතිමය තත්ත්වය අනුව කිසිසේත් කිසිම රාජ්‍ය ආයතනයකට හෝ පෞද්ගලික ආයතනයකට තමන්ගේ සේවකීන් එකතු කරලා කිසිදු සේවක හමුවක්, රැස්වීමක් හෝ දැනුවත් කිරීම වැඩසටහනක් පැවැත්වීමේ හැකියාව නැහැ. ඒ පිළිබඳව දැනට ඇත්තටම නවත්වපු නීති, තහනම් කරපු නීති සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ මාර්ගෝපදේශ මගින් ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා අපි කාරුණිකව ඉල්ලනවා බොහෝ රාජ්‍ය ආයතන, පෞද්ගලික ආයතන සහ වැඩබිම් රාශියක ආසාදිතව පාලනය කරගත නොහැකි මට්ටමින් මහා පරිමාණයෙන් වාර්තා වෙන නිසා කිසිදු අවස්ථාවක තමන්ගේ සේවකයින් එකතු කරලා රැස්වීමක්, සම්බන්ධනයක් හෝ උත්සවයක් පැවැත්වීම සංවිධානය කරන්න එපා කියලා යම් විදිහකින් එහෙම දෙයක් අනාවරණය වුණොත් ඒ ආයතන ප්‍රධානියට එරෙහිව නිරෝධායන ආඥාපනත ප්‍රකාරව නීත්‍යානුකූලව මහේස්ත්‍රාත් අධිකරණ ඉදිරියේ නඩුපවරණ කටයුතු කරනවා කියන එකත් අවධාරණය කරනවා. රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් 5 එන්නත මෙරට ජනතාවට එන්නත් කරණය සිදු කිරීම අද ආරම්භ කෙරුණා.
මේ අතර ඉන්දියාවේ සිට මෙරටට පැමිණෙන ගුවන් මගියෙකුට ශ්‍රී ලංකාවට ඇතුළු වීම වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කර ඇති බවයි සිවිල් හා ගුවන් සේවා අධිකාරිය ප්‍රකාශ කළේ. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.